මතභේදයේදී ඇති ප්‍රමිතියෙන්තොර ඉමියුනෝග්ලොබියුලින් එන්නත් කුප්පි 22500ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එන්නත්ගේ සැපියු සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු වෛද්‍ය සැපියු මංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 7 දෙනෙකු මේවන විට අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් 60 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එවැනි පසුබිමක මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රමුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් පිරිසකට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි අතර තමන්ට ප්‍රකාශයක් ලබා දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද වෙනත් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. මට දැන් ඔව් ආපහු දැන් දෙකම මට නඩු කොටක් ගන්න මේ කියවුනම තමයි නේද. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද උදෑසන 8:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්න අවස්ථාවේදී ඔහු ඇතුළු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අත්දැංගුවට ගන්න මේ CID එක ඇකි වේවා දිනු බාධා දුරු වේවා අදසික මේ CID ට අඩු පණ කිතු වේවා මාගාලි දෙක කරගෙන තීන්දුව කපල් පොතේ පොල්ගෙඩිය දුරු බංග වේවා ආර්ථික ඝාතනයකට ආර්ථික අයුක්තියකට වගකීතු අමාත්‍යවරයෙක් මනුෂ්‍ය ඝාතන වැලකට මේ රටේ සෞඛ්‍ය පදනම විනාශ කිරීමට වගකීතු අමාත්‍යවරයෙකුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඌට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ආවට පස්සේ එම් ස්ථානට නොපැමිණව උත්සාහ කරනවා නම් අත්තරණ ගැනීමේ වැලකීමේ නියෝග ලබා ගන්න මේ රටේ සියලුම සිවිල් පුරවැසියන්ගේ ඉවසීම සහ මේ මොහොතේ සිට මේ තත්ත්වය පරීක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. හැබැයි සාක්ෂි සාධක තීද්දිත් මේකේ මහ මොලකාරය වෙන්නේ කේලිය රමුක්කැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. ඔහු අත්අඩංගුවට ගන්න නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව නලවනවා. ඉතින් ඒකින්ද අපිට වුණා මේ සිවිල් සංවිධාන ඔක්කොම එකතු වෙලා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක් කරන්න. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඖෂධ වංචාවට වගකිව යුතු පාර්ශ්ව නීති හමුවට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමක් අවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසන්නේ. කෙහෙලිය රඹුක්වැල්ල අතිරේක ලේකම් රත්නායක වෛද්‍යවරයා තුන්ගිනියට ජාතික ඖෂධ නියමන අධිකාරී හිටපු විධායක අධ්‍යක්ෂ තාම නිදන්නේ. මේ රටේ ජනාධිපතිතුමාටත් වගකීමක් තියෙනවා. විශේෂයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පස්සේ ගිහිල්ලා ඉඳා ගන්න වෙලාවේ මේ නීති නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා කියන එක තහවුරු කරන්න මේ ලෝකයට. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නාතුරු තමන් කෙහෙලිය ගෝගම ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අකණ්ඩ විරෝධතාවක නිරත වන බවයි මගෙන් රටට සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන පවසන්නේ. මේ අවස්ථාවේදී අපි නිල වශයෙන් නිවේදනය කරනවා අද සවස 6 සිට මෙම ස්ථානයේ කෙහෙලිය ගෝගම ආරම්භ වෙනවා. අද දවසේ තිබුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කෙහෙලිය අත්අඩංගුවට ගැනීමට කෙහෙලිය තියා කෙහෙලියගේ මයිලක්වත් අද දවසේදී අත්අඩංගුවට ගත්තේ නැහැ. කෙසේ වෙතත් එම විරෝධතාවයේ ආරම්භ වී මිනිත්තු 10කට පමණ පසු එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නා. සීල දෙනාට වහම විසිර යන ලෙසට මෙයින් අනකරනු ලැබේ. අනතුරුව පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර විරෝධතාවයේ නියලුණු සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙසින්. Compañero, ¿qué es? 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 ¿Qué